අපි හිතන්නට ඕන දැන් ජනතාව නොයෙකුත් සහන බලාපොරොත්තු වෙනවා කිසිම රජයක් සහන බලා සහන ලබා දෙන්න අකමැත්තක් නැහැ ඔය තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා හරි ජනතාවට ඒ සහන ලබා දීමට තමයි හැම රජයක්ම කටයුතු කරන්නේ නමුත් ඒ ලබා දීමේ යම් ප්‍රමාණයක් තියෙනවා අපිට සීමාවක් තියෙනවා ඒ සීමාව තියෙන්නේ අපේ ආර්ථික සංවර්ධනයත් එක්ක ඒ නිසා අපි අයවැය ලේඛනයකින් බලාපොරොත්තු වෙන්නේ රටේ සමස්ත ආර්ථික සංවර්ධනය මේ රට වැටිලා තියෙන තත්වයෙන් ගොඩ ගන්න එක තමයි අපේ ප්‍රමුඛ කාර්ය බවට පත් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම ඔබට වර්තාවත් විනාඩි 2යි කරමු අද මම ඉතාම ආගය කරනවා මල නොතලා රොන් ගන්නා මේ බමරෙක් කරනවා වගේ අපේ මුදල් ඇමතුමා මේ රටේ ප්‍රධාන මිලියන 2000ට වැඩි ආදායම් ලබන සමාගම් වලින් 125ක අධිභාරයක් දැම්ම මං කියන්නේ 125ක් නෙවෙයි ඔක 150ක් කරන්න ඕනේ අධිභාරයක් දාලා බිලියන 100ක් හොයාගත්තා මොකද අද සමාජ ආරක්ෂණ අරමුදලක් හදන්නට උනත් අපි කතා කරමු බොහෝ හාම්පුතුන් එකට මැලිකමක් දක්වනවා 101ක් දෙකක් දෙන්න ඒ නිසා ඉදිරියේදී මං විශ්වාස කරනවා අපේ මුදල් ඇමතුමා ඊළඟ අයවැයෙන් හරි තව 105ක හරි අධිභාරයක් දාලා මේ සමාජ ආරක්ෂණ අරමුදල ශක්තිමත් කළා that is part of the social responsibility of the employer ඉතින් අද වෙන්නේ වතුකරේ ජනතාවට ලබා දුන රුපියල් 1000 දෙන්නත් බොහොම ඇලි මැලි කරන හාම්පුතුන් ඉන්නවා එයාට හොඳ පාඩමක් මේක ඒ නිසා අපි කොයි ආකාරයෙන් හරි අරගෙන මේ රටේ අපිට සංවර්ධනය අවශ්‍යයි විදේශ ආයෝජන අවශ්‍යයි නිෂ්පාදනයේ දිරිගැන්වීම අවශ්‍යයි ඒ සමගම කම්කරු අයිතිවාසිකම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීමත් අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරමින් මුදල් ඇමතුමා විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙන්නේ ඒ අභියෝගයෙන් පරාජය වුණොත් පරාජය වෙන්නේ එතුමා නෙවෙයි රටයි පරාජය වෙන්නේ ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු එතුමාට ඒ අභියෝගයේ ජය අරගෙන රට ගොඩ ගන්නට අවස්ථා